සකුණි හිටියටියම ලෙඩ වෙලා හොස්පිටල් එකට ගිහින් දාපු එක ගැන අසේනිට මහේට කියන්න බැරි වුණා. ඒ ෆෝන් එකේ බැටරි බෑපු නිසා. ඒ වගේම ඒකට උදව් කරපු කෙනා ගැනත් කියන්න බැරි වුණා. ඒ නිසා අසේනි මහේට කෝල් එකක් ගන්නවා. ගෙදර ආපු ගමන්ම. හැබැයි ඊට පස්සේ වෙන්නේ නොහිතපු දෙයක්. ඒ ගැන කියන කලින් රටවට අපේ චැනල් එකට ඔයා අලුත් කෙනෙක් නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් බටන් එකත් ක්ලික් කරන්න කියලා මතක් කරනවා. මහේට කෝල් කරන අසේනි උණු දේවල් සේරම මහේට කියනවා. හැබැයි මහේට මේ දේවල් දරා ගන්න අමාරුයි. මොකද කල්පනාවක වාහනයක යනවා තියා කතා කරනවටවත් මහි අකමැති නිසා. මේ නිසා ආයෙත් මහි අසේනි ගැන සැක කරන්න පටන් ගන්නවා. අසේනි මහීට තීරුම් කරන්න උත්සාහ කරනවා. ඒ අවස්ථාවේදී වෙන කරන්න වෙන කිසිම දෙයක් තිබුණේ නැහැ කියලා. මහි මේ ගැන අහගෙන හිටියත් ඉන්නේ සතුරකින් නම් නෙමෙයි. හැබැයි මේ හැමදේම මහීට සකුණෙන් දැනගන්න පුළුවන්. මොකද සකුණි උණු දේවල් සේරම පොලාට කියලා තියෙන්නේ. ඒ නිසා ඒ ගැන මහීට පොලාගෙනුත් සකුණගෙනුත් දැනගන්න ලැබෙනවා. ඒ අතරේ තමයි මහීට ගමේ සමිතියට සභාපති තනතුරට ඉල්ලන්න අවස්ථාව ලැබෙන්නේ. කොහොම වුණත් මේ ගෙවෙන්නේ මහීලගේ හොඳ කාලයක් කියලයි මට නම් හිතෙන්නේ. මේ ගැන ඔයාලගේ අදහසත් අපට කියන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා.